සියලු දෙනාටම සුබ දවසක්. SBS Studio YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු wool doily එකක් යොදාගෙන dream catcher එකක් හදාගන්නේ කොහොමද කියලා. මම කලින් dream catcher ගැන කරපු වීඩියෝ එකේ dream catcher හදන්න ගන්න දේවල් ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලපු නැත්නම් ඉන්නව නම් description එකේ link එක තියෙන වීඩියෝ එක බලන්න. අපි අද හදන්නේ dream catcher එකට cord wool වෙනුවට භාවිතා කරන්නේ wool වලින් ගොතාගත්තු doily එකක්. මේ තියෙන්නේ මම wool doily භාවිතා කරලා කරපු නිර්මාණ. ඔයාලටත් මේ වගේ නිර්මාණ හදන්න ඉගෙන ගන්න පුළුවන්. දිගටම අපේ YouTube නාලිකාව සමඟ රැඳී සිටියොත්. අද මම ඔයාලට හදන්න කියලා දෙන්නේ මෙන්න මේ වගේ dream catcher එකක්. අපි බලමු කොහොමද මේ dream catcher එක හදන්නේ කියලා. මම මේ dream catcher එක හදන්න අරගෙන තියෙන්නේ සෙන්ටිමීටර් 6ක විශ්කම්බේ තියෙන ප්ලාස්ටික් රවුමක්. ඒ රවුමේ මේ විදියට මම බේබි රිබන් එක වටේටම උදා ගන්නවා. ස්ටැන් තියෙන්නේ නැති වෙන්න උදා ගන්න ඕනි. අපි බේබි රිබන් එක ඔත්තල ඉවර කරගත්ත රවුම. අපි දැන් මේකට wool doily එක සම්බන්ධ කරන විදිය බලමු. මේ doily එක සම්බන්ධ කරන්න මම භාවිත කරන්නේ පෙරල කටුන් නූලක්. මේ doily එක සම්බන්ධ කරන්න ඔයාලට කැමති නූල් වර්ගයක් භාවිත කරන්න පුළුවන්. වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම බලන්න. අනිවාර්යෙන් අපිට subscribe කරලා subscribe කරන්න bell icon එක click කරන්න අපි දාන අලුත්ම වීඩියෝ ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. විදියට doily එක වටේටම රවුමට තියලා මහ ගන්න ඕනි. මේ විදියට අපි doily එක මහගෙන ඉවර කර ගන්නවා. ඒ වුණාට මේකේ ස්ටැන් තේර නිසා මම තව නූලක් භාවිත කරලා ආපහු කලින් කරා වගේම මහ ගන්නවා.
අපි දැන් මේ ඩ්‍රීම් කැචර් එකට නූල් ටික ගැට ගහගෙන ඉවරයි. දැන් මේකට තියෙන්නේ පබලු ටික දාන්න. මේ සඳහා මම භාවිත කරලා තියෙන්නේ ලී පබලු. එක නූලකට තුන ගානේ මම පබලු ටික දානවා. මැද පිහාටුව ටිකක් දිගට පේන්න ඕන නිසා මම තව පබලු තුනක් මැද නූලට දානවා. දැන් අපි මේ විදිහට පිහාටු ටික අලව ගමු. ලොකු පිහාටු මම මේ ඩ්‍රීම් කැචර් එකට භාවිත කරලා තියෙන්නේ. මේ තනි පිහාටු ඔයාලට වෙළඳපළේ මිලදී ගන්න තියෙනවා. පිහාටු ටික අලවගෙන ඉවරනාට පස්සේ නූල් වල වැඩි කොටස මේ විදිහට කපලා අයින් කරගන්න. නූල් ටික කපලා ඉවරනාට පස්සේ මම තව පිහාටු පහක් මේ වගේම අලව ගන්නවා. ඔයාලට කැමති නම් ඒක අලවන්න පුළුවන්, නැත්නම් අලවන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි මේ ඩ්‍රීම් කැචර් එකේ ප්‍රමිතියක් තියෙන නිසා මම තව පිහාටු පහක් මේ වගේ අලව ගන්නවා. මේ තියන්නේ අපි හදලිවර කරගත්ත ඩ්‍රීම් කැචර් එක. මම හිතනවා ඔයාලට මේ ඩ්‍රීම් කැචර් එක හදන විදිය පැහැදිලි වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකක් හරි ගැටලුවක් තිබ්බත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.